මහපොළොවේ ජීවිත අහස උසට ඔසවන මේ වේදිකාවේ මට ලැබුණු පළවෙනි විනාඩි තුනේදී මම ගායනා කරන්න තෝරගන්නේ රෝකාන්ත ගුණතිලක මහත්මයාගේ සඳපාන වාගේ දිලෙන්නේ කියන ගීතය. සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ ඉරදින්නේ. මම සෙකන්ඩ් රවුන්ඩ් එකට මුහුණ දෙනවා. සෙකන්ඩ් රවුන්ඩ් එකේදී මම තෝරගත්තේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සන්තාප මාවතේ කියන ගීතය. සන්තාප මාවතේ සංවේදනා මැදුවේ. ඔයා හොඳින්ම අවබෝධ කරගෙන ගීතයේ හැඩය, ඒ ගීතේ අදාළ හැඟීම, සියලු දේවල් හරි ලස්සනට ඒක ඉදිරිපත් කරා කියලා තමයි මට හිතෙන්නේ. හොඳ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. ඒ ගැන හිතලා තියෙනවා. මම හිතනවා ඒකට උත්සාහ කරලා වැඩ කරලා මහන්සිලා දිනවා. ඔයාගේ වැඩි දියුණු භාවයක් මේ ගායනත් එක්ක තියෙනවා. මට එළියෙන් ලැබෙන්න පුළුවන් හොඳ ප්‍රතිචාර ගොඩක් සෙකන්ඩ් රවුන්ඩ් එකේදී ලැබුණා. මට අද අභියෝග කරන්න ඉන්නේ තිශාක්‍ය සහ තරිඳු. ඉතින් මම හිතනවා තිශාක්‍ය මට ලොකු අභියෝගයක් වෙන එකක් නැහැ කියලා. තරිඳු ගැන දන්නවා නම් ඇත්තටම ෆස්ට් රවුන්ඩ් එකේදී සහ සෙකන්ඩ් රවුන්ඩ් එකේදී එකිනෙකට වෙනස් ගීත දෙකක් තමයි තෝරගෙන තිබුණේ. ඉතින් මමත් හිතනවා මට හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් කියලා තරිඳුටත්. තර්ඩ් රවුන්ඩ් එකේ මම තෝරගෙන ඉන්න ගීතය ඔයගොල්ලන්ගේ හදවතටම දැනෙනවා නම් මම විශ්වාස කරනවා ෆස්ට් රවුන්ඩ් එකේදී වගේ සෙකන්ඩ් රවුන්ඩ් එකේදී වගේ ඔය ආදරය ඒ විදිහටම මාත් එක්ක තියේ කියලා. බොහොම ස්තුතියි.